වේදිකාවටයි වේදිකාවත් එක්ක මොන වගේ සෙල්ලමක්ද තියෙන්නේ. ඒ වගේම මේ වේදිකාවට අපි ඉඩක් වෙන් කරලා දෙනවනේ හැමදාමත් වගේ නේ. ඒ නිසා ඒ ඉඩ තමයි දවස්ෙදී මේ වෙන් කරන්න සූදානම් වෙන්නේ. ඔව් අපි විශේෂම නාට්‍ය දෙකක් පිළිබඳව දවසේ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. රාස සහ පරාසය වගේම සුබ සහ යස කියන නාට්‍ය දෙක පිළිබඳව ඒ ගැන කතා බහ කරන්න අපි මේ නාට්‍ය දෙකේම අපිට මුණ ගැහෙන චරිත දෙකකට ආරාධනා කළා. විශේෂයෙන්ම තාරක ක්‍රූස් අපිත් එක්ක ඉන්නවා. අයිබෝන් තාරක. අයිබෝන්. ප්‍රදීප් අරාගමත් අපිත් එක්ක ඉන්නවා. අයිබෝන්. අයිබෝන්. මේ අපි මේ කතා බහ තුළ මුලින්ම රාස සහ පරාස ගැන කතා බහ කරත් එම ඉදිරියේ දකින්නත් පුළුවන් නේද නාට්‍ය? ඔව්. ඉදිරි දර්ශනයේ තියෙනවා මම හිතන්නේ පිළියන්දල මේ මාසේ 30 වෙනිදා උදේ 8:30ට සහ 10:30ට පාසල් දර්ශන දෙකක් පැවැත්වෙනවා පිළියන්දල මධ්‍යම විද්‍යාලයේ. ඒකේදී බලන්න පුළුවන්. මේ නාට්‍ය පිළිබඳව ඉතිහාසය පොඩ්ඩක් කතා කරොත් එහෙම මේ නාට්‍යවල තියෙන වේදිකා නාට්‍යවල තියෙන වැදගත් සම්දිස්ථාන කීපයක් තියෙනවානේ අපේ ලංකාවේ. ඒ කියන්නේ මනමේ සිංහබාහු, එතකොට සුබසහයස කියන්නේ තේ හා සමාන එකක් කැලණිපාලම. ඒ වගේ අපිට හම්බෙන විශේෂ සම්දිස්ථාන කීපයක් තියෙනවා. අන්න එවැනි නාට්‍ය ගණයේට අපිට මේ නාට්‍ය දාන්න පුළුවන් නාට්‍ය තමයි රාස සහ පරාස කියලා කියන්නේ. ඒ නිසාම මේක විශේෂකම් තියෙනවා මේ සිංහල විෂය නිර්දේශයට, පාසල් විෂය නිර්දේශයට ඇතුල් කරලා තියෙනවා මේ නාට්‍ය. අටවසරේ සිංහල විෂය නිර්දේශය සඳහා නිර්දේශිත නාට්‍යයක් විදිහට මේක රඟ දැක්වෙනවා දිගටම. මේකේ විශේෂත්වය තමයි මේ ජන කතාවක් ආශ්‍රය කරගෙන තමයි මේ 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 නාට්‍ය නිර්මාණය කරලා තියෙන්නේ. මේකේ මුල්ම නිෂ්පාදනයේ තිබිලා තියෙන්නේ 1981 නේද? 81. ඔව් 81 තමයි තරුණ සේවා සභාවට මේ නාට්‍ය ඉදිරිපත් කරන්නේ. එතකොට ඒකෙදි මේ රඟපාපු නළුවෙක් තමයි ශ්‍රියන්තමින්දිස් කියලා කියන්නේ 1980. මම හිතන්නේ එතුමාට මේ නාට්‍යයේ තියෙන විශේෂත්වය මේකයි. එතුමා මේක අතාරින්න නැතුව නව නිර්මාණයක් විදිහට කරන්නේ. දැන්ට අවුරුදු 44ක් මේ නාට්‍යයේ එකම චරිතේ රඟපානවා. ඒ පැරණි ඉතිහාසයත් ඉතාම ඉතින් වැදගත්. ඒ නිසා වෙන්නේ නැති මෙතුමා මේක රට පුරා අරගෙන යන මේ නව නිර්මාණයක් විදිහට මේක රාස පරාස වේදිකා නාට්‍ය රංග දක්වමින් යන්නේ අපි. හොඳයි. කොයිතරම් ඉතිහාසයක් තියෙනවද වේදිකා විභාදනය කරපු තවමත් තව අදටත් ආදරය කරන චරිත කීපයක් මේකේ තිබුණ ගහන්න පුළුවන්කමක් තියෙනවා. කතා තේමාවක් තියෙනවා. මේ හැම දෙමත් එක්ක ඔබට මේ අවස්ථාව හිමි වෙන්නේ කොහොමද? මේ ඔබ මේ නාට්‍ය දෙකේ වින්නෝ. අපි ඊට පස්සේ කතා කරන්න සූදානම් වෙන සුබසායස මේකෙත් ඉන්නවා. එතකොට කොහොමද ඔබට මේ චරිතයන් මුණ ගැහෙන්නේ? මේ රාස පරාස කියන නාට්‍ය මගේ රංගන ජීවිතේට ටිකක් විශේෂයි. මම මොකද රංග පාසල ඉගෙන ගන්න කාලේ ශ්‍රියන්තමින්දිස් මහත්මිය ගුරුවරයෙක් විදියට සම්බන්ධ වෙනවා. එතනින් දැන හඳුනාගෙන තමයි මාව නාට්‍යයට සම්බන්ධ වෙන්නේ. නමුත් නාට්‍යයට සම්බන්ධ කරගරිද්දී ශ්‍රියන්තමින්දිස් මහත්මිය මාව එම ලොකු සම්බන්ධයක් නැහැ. මේකේ මට විශේෂත්වයක් තියෙනවා. මම මේකේ මේ ගමරාලගේ චරිතය නිරූපණය කරන්නේ විශේෂ ප්‍රධාන චරිතය විදිහට. එතකොට ඒක මේක කලින් රඟ දක්වලා තියෙන ජයරත් මනෝරත්න මහත්මයා. ඊට පස්සේ ජයරත් මනෝරත්න මහත්මයාගෙන් පස්සේ මුලින්ම මේක රඟපාලා තියෙන්නේ සේනක පෙරේරා කියන අපේ රංගන ශිල්පියා. දැන් අපි අතර ජීවතුන් අතර නැහැ. ඊට පස්සේ ජයලත් මනෝරත්න මහත්මයා, ඊට පස්සේ රිචඩ් මානමුදලි මහත්මයා තමයි මේ නාට්‍යයේ කියන්නේ ගමරාලක චරිතය රඟපාලා තියෙන්නේ. ඊට පස්සේ හදිසි අවස්ථාවක් එක්ක මට හම්බ වෙන අවස්ථාවක්
මේ ගමරාලගේ චරිතය රඟපාන සතියක් වගේ ඇතුළත කාල සීමාවක් තුළ පුහුණු වෙලා පේරදෙනි වලේ. එතනින් තමයි මම මේ රාසපරස නාට්‍ය ගමරාලගේ චරිතය රඟපාන්නේ. දැන් මම හිතන්නේ අවුරුදු 12කට කිට් වෙනවා. එතනින් පටන් ගත්ත කියන්නේ මම අභියෝගයක්. අවුරුදු 12ක වගේ කාල සීමාවක් තුළ ගමරාලගේ චරිතය රඟපානවා. ඊට පස්සේ තමයි මම මේ සුබසහයස කියන නාට්‍යයට සම්බන්ධ වෙන්නේ. ඔය ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයාගේ අඳුනුකමත් එක්ක. ඒ තාරක මේ කොහොමද නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර මේ වෙනකොට? ඇත්තටම හොඳයි. ඒ කියන්නේ මේ මේ දැන් ඊයේ තිබුණ අපේ දර්ශනයක් දර්ශන වාර දෙකම ඉතාම සාර්ථක විදිහට මෙහෙම දෙහිවල මේ SDS ජයසිංහ ශාලාවේ ඉතින් ඉතාම ඉහළ ප්‍රතිචාරයක් ලැබෙනවා. මේක මේ අර මේ අපි කිව්ව මට දැනෙන්නේ අර ජන සමාජයත් එක්කලා තියෙන හින්දා මේක මිනිස්සු ඉක්මනට අල්ල ගන්නවා. අපිට හුරු පුරුද්දක් තියෙනවා. විශේෂයෙන්ම මේක ආකෘතිය වෙලා තියෙන මේ නාට්‍ය කෝලං ආකෘතිය. කෝලං කියන්නේ හාස්‍ය කියන එක පිරිච්ච තැනක් නේ. ඉතාම රසබුසු තැනක් කෝලං කියලා කියන්නේ. ඉතින් ඒ අර ඒ ඒ රංග වින්‍යාසයත් එක්කලා මේ ජනතාවට ඉතාම සහෘද විදිහට මේක දැනෙනවා. ඉතින් ඒ නිසා මේ නාට්‍ය බොහොම මේ ඉහළින් රස විඳිනවා හැමෝම. ඉහළ ප්‍රතිචාර ලැබෙනවා මේ නාට්‍යයට. යන බොහොම මේ තැන්වල මම මේකේ චරිත දෙකක් රඟපානවා. ඒ දැන් ඒ එකක් අනංග කෝලමා කියන චරිතේ, අනිත් එක කාල භීෂණ කියන යක්ෂයෙක්ගේ කතාව. දැන් මං කියන්නේ අර ඉස්සෙල්ලා ජන කතාවක් තියෙන්නේ, අපි අහලා තියෙන කතාවක්. අර ගමරාලගේ සහ යකාගේ කතන්දරේ. ඒක තමයි ඒක අලලා තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඒවා ඉතින් අපිට හුරුයි අහලා පුරුදුයි. ඒ නිසා ඉක්මනට මේක මිනිසුන්ට හිත ඇදමද ගන්න නාට්‍යයක් වෙනවා. අනිත් එක විශේෂත්වම තමයි දැන් වේදිකා නාට්‍යයක් රඟ දක්වන්න වේදිකාවක් එපේ. නමුත් මේ නාට්‍ය රඟ දක්වන්න වේදිකාවක්ම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ මහා ප්‍රදේශී වුණත් පුළුවන් මෙහෙම ඉතාම අලංකාර ලෙස. ඒක තමයි මේ නාට්‍ය දකින ලොකු විශේෂයක්. ඒක කොයිතරම් නම් තීරණේද අපේ රටේ ජනකතා ඒ වගේ මේ කෝලං නාඩගම් මෙන්න මේ වගේ දේවල් එක කොයිතරම් සමාජ පණිවිඩයක් ජීවිතයට එකතු කළාද. ඒක වේදිකාවට අරගෙන එනකොට ඒක වෙනස්ම අත්දැකීමක් බවට පත් වෙලා තියෙන. ඒ නිසා ඒ වෙනස්ම අත්දැකීම ඔබට දැක බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ළඟදිම දවසකදී පුළුවන්කමක් තියෙනවා. අප්‍රේල් 30 වෙනිදා මේ ළඟදිම ඔබට නරඹන්න පුළුවන්කමක් තියෙනවා. පිළියන්දල මධ්‍යම විද්‍යාලයේ රංග ශාලාවේදී මේ පිළිබඳව දකින්න බලන්න අත්දැකීම එකතු කරගන්න ඔබට පුළුවන් හැකියාවක් තියෙනවා. උදෑසන 8:30 සහ 10:30 කියන පාසල් දර්ශන වාර දෙකක් තමයි තියෙන්නේ කියලාත් මතක් කරන්න ඕනේ. ඔව්. ඒ අතරතුර අපි මතක් කරන විශේෂයෙන්ම අපේ රටේ ඉන්නවා මේ නාට්‍ය සංවිධානය කරන බොහෝ පිරිසක්. ඔවුන්ටත් ඔන්න ඔබේ ප්‍රදේශයට රටේ බොහෝ තැන්වලට මේ නාට්‍ය දෙකම ගෙන්වා ගන්න ඉඩකඩක් තියෙනවා කියන කාරණාවත් අපි මතක් කරන ගමන් දැන් මේ ප්‍රදීප් කොහොමද මේ නාට්‍යයෙන් අනිත් සිසු අයගෙන් ලැබෙන සහයෝගය කවුද වෙන ඉන්නේ? රංගන ශිල්පීන් වෙන්න පුළුවන්, තාක්ෂණ ශිල්පීන්ගේ පැත්ත වෙන්න පුළුවන්, නාට්‍යත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඔව්, මේකේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයා, ඒ වගේම කුසුම් රේණු මහත්මිය, ඊට පස්සේ ජයනාත් බණ්ඩාර කලාශිල්පියා, ඊට පස්සේ මහේන්ද්‍ර වීරරත්න, තාරක අයියා, ඊට පස්සේ තව අපේ සමන්ත පර්ණලීනගේ සහ රංගන ශිල්පීන්ට අමතරව පුබුදු වල්පිට තමයි සංගීත නිර්මාණය කරන්නේ. මේ නාට්‍ය සංගීතය මුලින් නිර්මාණය කරලා තියෙන්නේ රෝහණ බැද්දගේ අපේ කලාකරුවා, විශිෂ්ට කලාකරුවා. එතුමා තමයි මේකේ සංගීතය නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට පුබුදු වල් මේවා සර් දැන් මේ මෑතකදී දැන් ඔය රෝහණ සර්ගේ තියෙන සම්බන්ධීම අපහසු නිසා තමයි එයත් සම්බන්ධ. එයා මුලින් දැන් නාට්‍ය සංගීත වාදන ශිල්පියෙක් විදිහට සම්බන්ධ වෙලා තියෙනවා. දැන් මේ වෙලාවේ කතා කරපු වෙලාවේ අපේ ආදරණීය ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයා අද දවසේ එන්නම තමයි හිටියේ. ඉතින් තව විශේෂ කාරණා කිහිපයක් එක්ක නාට්‍යකුත් තියෙනවා කියලා අපි දැනගන්න ලැබුණේ. ඒක නිසා අද එන්න බැරුණත් අපි දුරකථනයෙන් ඔබතුමාව සම්බන්ධ කරගන්නවා. ආයුබෝවන්. දැන් මේ 1981 වගේ බොහොම ඉතිහාසයක් තියෙන නාට්‍යයක් නව නිර්මාණයක් විදිහට ඔබතුමා අපිට යලිත් වතාවක් දකින්න ඉඩකඩක් ලබා දෙනකොට, විශේෂයෙන්ම එදා ඉඳලා මද දක්වා මේ නාට්‍යයත් එක්ක සම්බන්ධ වෙච්ච කෙනෙක් විදිහට කොහොමද අපිට මේ නව නිර්මාණය ගැන ටිකක් කියන්නේ? ඔව්, ඇත්තටම මේ 1981 දී තමයි තරුණ සේවා සභා නාට්‍ය උත්සවය සඳහා මේ නාට්‍ය නිෂ්පාදනය කරන්නේ. මේක නිෂ්පාදනය කරන්නේ විමල රත්න අධිකාරී මහත්මයා. ඊට පස්සේ මේක දැකලා තමයි ගම්මජාගොඩ මහත්මයා පළිගු මෙනිකේ සඳහා මාව තෝරගන්නේ. ඒක මගේ මේ ගමන් මඟ සනිටුහන් කරපු දොරටුවක්.
ඒක නිසාම ඒ ගෞරවය නිසා අද දක්වාම මේ චරිතය මම නිරූපණය කරනවා. ඉතින් ඒක සමහර විට වසර ගණනාවක් ඈතට දිව යන සොඳුරු මතකයක්. ඉතින් අද ඊට පස්සේ පහු කාලීනව අපි මේක නෝර දන්දෙනී මාත්මය නැවත නිෂ්පාදනයක් කළා රාස පරාසකය. ඉතින් මේ නව පරම්පරාවේ තරුණය ඔතන ඉන්නේ. ඔය තාරක කුරුස් ප්‍රදීප රැගම ඊළඟට මේගොල්ලන්ට මේක බාර දෙන්නත් එපා අපි දැන්. එතකොට මේ ඉදිරියට යන්නේ. ඒක නිසාම තවමත් විශේෂ නිර්දේශිත නාට්‍යයක් හැටියට අපි මේ නාට්‍ය අපේ දුවා දරුවන්ට පෙන්වන්න කරනවා. මේක ඒක තමයි. එහෙම සුදුරු ගමනක් තියෙනකොට වේදිකාවේ ඒ තියෙන කලාවත් පරිස්සම් කරගෙන මේ සියලු දේවල් ආදරණීය ප්‍රේක්ෂක හිතවතුන්ට එකතු කරන්න යන ගමන ඇතුලේ කලාකරුවෙක් විදිහට ඔබට මොකක්ද කියන්න තියෙන ඔබේ මතය මොකක්ද ඇත්තට මේ වේදිකාව පරිස්සම් කරගන්න ඕනේ කියන කාරණේ ඇතුලේ? ඇත්තට ඔබල විවිධ ක්ෂේත්‍රයක් තියෙනවා මේ වෙනකොට. නමුත් මොන ක්ෂේත්‍රයක් ඉබ්බත් අපි මේ වේදිකාවට ඇලුම් කරන, ආදරය කරන, ප්‍රේම කරන, මේ චිත්ත කුසලාන අමෘතේ වගේ පානය කරන අය. ඒක නිසාම තමයි මම ඔය ජීනක පරම්පරාව පුරුදු කරලා තියෙන්නේ. ඔවුන් ඒ ප්‍රධාන භූමිකා නිරූපණය කරමින් යනවා. දැන් අපේ පස්සේ ඔවුන්ටයි මේක අයිති. ඒක නිසාම වේදිකාව බිඳ වැටෙන්නේ නැහැ. දිගින් දිගටම මේ කලාව පරිස්සම් කරගන්න අපි කැමති ශ්‍රන්තයේ මේ අවසාන වශයෙන් ඔබෙන් දැනගන්න විශේෂයෙන්ම නාට්‍ය සංවිධායකවරුන්ට ඒ වගේම අපේ ප්‍රේක්ෂකයින්ට දෙන්න තියෙන පණිවිඩය ආරාධනාව කොයි වගේද? ඔව් දැන් අපි ඊයේත් මේ නාට්‍ය ප්‍රදර්ශනය කළා දෙලිවල සැස්ටැස්ටි ආචාර්යාවේ අපේ මාසේ 20 වෙනිදා ඉලියන් දෙල මහත්මයාගේ ඉදිරි දර්ශන පෙළපොත් ඉන්නවා rangahala.com කියන විද්‍යුත් අංකයට කතා කළොත් මම හිතන්නේ ඔබට මේ නාට්‍ය නිෂ්පාදනය කරගන්න නැවත ප්‍රදර්ශනය කරගන්න පුළුවන්. මම හිතන්නේ ඉදිරියට අපේ දර්ශන පෙළක් තියෙනවා. අපි ළමයිට දරුවන්ට කියනවා එවුවට අපිට නරඹන්න එන්න කියලා හිතෙන්න. බොහොම ස්තුතියි. අපිත් සුභපැතුම් එකතු කරනවා වේදිකාව රැකගන්න මේ තරම් කාර්යභාරයක් කරනවා ඔබතුමා දශක ගණනාවක් ඉඳලා. අද දවසේත් අපිත් එක්ක සජීව මේ විදිහට දුරකථනයෙන් සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි. එහෙමනම් තාරක දැන් මේ කියන කාරණාවන් එක්ක වගකීමක් තියෙනවා. අර කිව්වා වගේම තාරුණ්‍යයට බාර දීලා තියෙනවා. කොහොමද මේ වගකීමේ බර දැනෙන්නේ? ඒක තමයි ගොඩක් දෙනෙක් බාර ගන්න ඉන්නවා. අපේ නාට්‍ය ඇතුළේම හරි විනෝදජනක නාට්‍යයක් මේක. ඉතින් අපි කරගෙන ඉන්නේ. මම දැන් මේ ශ්‍රියන්තය කියපු කතාවත් එක්කලා අපිට දැනෙන එක තමයි මේ සියලුම කලා මාධ්‍යවල තියෙන චිත්‍රපට වේවා, ටෙලි නාට්‍ය වේවා, ඒවල තියෙන මේ වේදිකාව කියන එක තමයි ජීවේ කියලා කියන්නේ. ඒ එතන තමයි මේ කලාවේ තියෙන, ඒ කියන්නේ මේ රංගනය කියන මේ අපිට නම් අපිට දැනෙන එක අනිවාර්යෙන් වේදිකා නාට්‍යක තමයි. ඒක ඉතාම හොඳින් කරගන්න පුළුවන් මේ තෝතැන්න තමයි වේදිකාව. ඒ නිසා තමයි මම දකින විදිහට දැන් ශ්‍රියන්ත අයියලා වුණත් දැන් අපිට තේරෙනවා, අපිටම ඇවිල්ලා කියනවා කොල්ලෝ අමාරුයි වාගේ. ඇයි නටනවා, පෙරලෙනවා, දුවනවා, ඒ හැම එකම වෙනස්ම ආකාරයකට. ඉතින් ඒ දැන් මහන්සිය කියන එක දැනෙනවා. නමුත් ඒක අතාරින්න නැතුව ඉන්නේ මේක තමයි ඒ ජීව ගුණයේ තියෙන එකම තෝතැන්න කියලා දන්න හින්දා. ඉතින් මේ අපිට තියෙන වගේ කීව විදිහට ඉතින් කොහොමද ඉතින් අපි මේ වේදිකා නාට්‍යත් ඒ දිගටම කරගෙන යනවා. දැන් අපි වේදිකා නාට්‍ය ගණනාවක රඟපානවා මමත් ප්‍රදීප්ලත් එහෙමයි. ඉතින් අලුත් පරම්පරාවක් ඉන්නවා එහෙම මේ හැදිච්ච. ඒක ලොකු ආයෝජනයක් අනාගතයට. හොඳයි, අනාගතයට ආයෝජනයක් වෙවි කියලා අපිත් විශ්වාස කරනවා. මේ සියල්ලම රැකෙන්නට ඕනේ ලංකාවේ මේ කලාව, මේ සියලු දේවල් බොහොම ආදරෙන් පරිස්සම් වෙන්නට ඕනේ කියන කාරණේ මතක් කරන ගමන් දැන් කොහොමද දැන් අපිට රාස පරස්සකින් අපිට සුබ සහායක එකට දෙන්න පුළුවන් නේද? ඔව්, සුබ සහායස නාට්‍ය දර්ශන ඉදිරි දර්ශන මම හිතන්නේ සැප්තැම්බර් මාසයේ සහ ජූනි මාසයේ දින දෙකක් ගැන තියෙනවා. පානදුර සහ දෙහිවල කියන නගරවල
දැනට ප්‍රමණයි තියෙන්නේ. මොකද සුබ සහයස කියන කණ්ඩායමේ ඇත්තටම මේ පරණ ඒ දවස්වල ඉඳලම රඟපාන ශිල්පීන් ගණනාවක් ඉන්නවා. අනිත් එක සහ ඒක ඇත්තටම ටිකක් බරපතල නිර්මාණයක්. සයිමන් නවගත්තේගේ මහත්මයා අපි ආදරෙන් මතක් කරන්න ඕනේ. ඒක නව නිෂ්පාදනය ශ්‍රීයන්ත මෙන්ඩිස් මහත්මයා කරන්නේ. එතකොට ඒකෙත් මම හිතන්නේ ඇත්තටම මේ දැන් අර අපි තාරකයාත් කතා කරපු දේත් එක්ක අපිට මේ නාට්‍ය කියද්දි මතක් වෙන නාට්‍ය කීපයක් තියෙනවානේ. මන මේ සිංහබාහු, හුණුවටේ කතාව, සුභගැස වගේ සහ රාස්සපරාස මේ කියන ධාරාවන් ඒ නාට්‍ය ගත්තාට පස්සේ ඒවා නිකන් 70 80 60 ඒ වගේ කාලවලදී අපි මෙහෙම මේ අපිකන් ලෙජන්ඩ්ස් කියලා ඒ වගේ අපි කතා කරනවා. ඒක නිසාම තමයි මම හිතන්නේ මේ ඔය විෂය නිර්දේශ වලට පවා මේක ඇතුළත් වෙලා තියෙන්නේ. මේකේ තියෙන ආකෘතිය සර්වකාලීනයි, ඕනෑම කාලයකට ගන්න පුළුවන්. ඒතර සුභයස කියන නාට්‍යයත් මම හිතන්නේ ඊටාම බරපතල ගණයේ දේශපාලන ප්‍රසසනයක් විදිහට අපිට ගන්න පුළුවන් මෑත කාලේ ගත්තාම. රාසපරාසත් එහෙමයි. රාසපරාස නාට්‍ය කියලා කියන්නේ එහෙම නාට්‍යයක්, ගම කතාවක් තමයි. නමුත් ඒක බාල මහලු සියලු දෙනාට රස විඳලා තමන්ගේ ජීවිතයට යමක් එකතු කරගන්න පුළුවන් නාට්‍යය. ඒතකොට වර්තමානයේත් එහෙම නාට්‍ය බිහි වෙනවා. මම කියන්නේ ඒක මෙහෙම පවත්වාගෙන යන එක සම්බන්ධයෙන් ඇත්තටම අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ ඒ අධ්‍යක්ෂකවරුන් සහ මේ විශේෂයෙන්ම මේ සංවිධායක වරුන්ට මේ ඒක විශේෂයෙන් මතක් කරන්න මම මේ වෙලාවේ ජානක සම්පත් අපේ rangahala.lk එකේ සංවිධායකවරයාගේ 0744353552 කියන නම්බරේට කතා කරාට පස්සේ යාගෙන් අපිට මේ ඉතිරි දර්ශන සම්බන්ධයෙන් දැනගන්න පුළුවන්, විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම අපේ රුවන් අයියා සම්බන්ධ කරගත්තත් අපිට පුළුවන් එයාගේ නම්බර එකත් මම පුළුවන් නම් මතක් කරන්න 0741-0633-9906 කියන අංකයට කතා කරොත් අපිට නාට්‍ය සංවිධානය කරගැනීමේ අවස්ථාව තියෙනවා. සුභයස සහ රාස්තපරස කියන දෙකම. හරි, සංවිධානය කරගැනීම සහ ඔබ ළඟට ගෙන්වා ගැනීමට මේ සියලු දේවල් වලට කතා බහ කරන්න පුළුවන්කමක් තියෙනවා. දැන් ඔබ හොයාගෙන එන්න සූදානමක් තියෙනවා මේ කණ්ඩායම පිළියන්දල මධ්‍ය මහාවිද්‍යාලයට දිනේ වෙන් කරලා තියාගන්න අප්‍රේල් 30 වෙනිදා පාසල් දර්ශන වාර දෙකක් පවත්වන උදැසන 8:30 සහ 10:30 කියන වෙලාවල් ටික වෙන් කරලා තියාගන්න. දරුවන්ට වගේම වැඩිහිටියන්ට මේ මතක ටිකක් අලුත් කරගන්න බොහොම හොඳ තැනක් පත්තේවි කියලා විශ්වාස කරනවා මේ ලැබිලා තියෙන අවස්ථාව. වේදිකාව ඇතුලේ මේ යටිපෙළ අරුතක් නිර්මාණය කරන්න බොහෝ වෙලාවට අපි උත්සාහ කරනවා. ප්‍රේක්ෂකාගාරයේට හුදෙක් නාට්‍යෙම විතරක් නෙවෙයි, ඒ කියන කතාවම විතරක් නෙවෙයි, ඇත්තටම මේක ඇතුලේ තියෙනවා නේද අපිටත් දෙයක් ඉගෙන ගන්න කියන කාරණේ එදා ඇත අතීතයේ නම් කළා. දැන් ඔබ දෙදෙනාම එහි රංගන ශිල්පීන් විදිහට ඉන්නකොට කොහොමද ඔක දැනෙන්නේ? ඒ සමාජ වෙනත් පණිවිඩයක් එකතු කරගනවා කියන එක සමාජයේ වෙන්නේ. දැන්ගෙන් ඕනම කෙනෙකුට ගන්න පුළුවන්. මෙහෙමයි, දැන් නාට්‍ය ගැන ගත්තොත් එහෙම දැන් කාලාන්තරයක් තිස්සේ ඇත්තටම නාට්‍ය වලින් කතා කරන්න තරම් ප්‍රශ්න අපිට තියෙනවනේ. ඉතින් එහෙම වුණාම නාට්‍ය වලින් ඇත්තටම යටිපෙළ කියන එක අපි දන්නේ නැති 100%ක් මේ යටිපෙළ ඒ සමස්ත ඔඩියන්ස් එකම මෙහෙම අරගෙන යනවාද කියලා. නමුත් ඉතින් අපි උත්සාහ කරනවා මේ එහෙම ජීවිතයට යමක් මොකක් හරි, ඒ කියන්නේ නාට්‍ය බලලා අවසන් වුණාට පස්සේ අපේ ජීවිතයේ සම්බන්ධයෙන් මේක සමපාත කරගන්න පුළුවන් අවස්ථාවක් හම්බ වෙනවා නම් මම හිතන්නේ ඒකනේ අපි නිර්මාණකරුවෙක්ගේ වටිනාකම කියන්නේ. ඉතින් ඒක මම හිතන්නේ මේ මම සම්බන්ධ වෙලා මේ අපි කතා කරමින් ඉන්න නාට්‍ය දෙකක් ගත්තොත් එහෙනම් මම හරිම කැමති නාට්‍යයක් තමයි සුභසහයස. සුභසහයස කියන නාට්‍යය වර්තමානයේත් එක්ක ගැලපෙන සහ ඉතාම බලපතල කියන එක ඉතාම හොඳින් තියෙන නාට්‍යයක් තමයි ඒක. මේකෙත් එමයි, පරාස නාට්‍යෙත් යටිපෙළ තියෙනවා. දැන් ඇත්තටම ඉතින් වර්තමානයේ ඒ වාගේ මට හිතෙන්නේ ඒ නාට්‍ය නිර්මාණකරුවන්ගේ ඒ සිතුවිලි වලින් තමයි මේ සමාජයට යම් යම් දේවල් දීලා තියෙන්නේ. ඒ මිනිස්සු මේව බැලුවයින් පස්සේ තමයි යම් යම් මේකක් තියෙනවා කියලා දැනෙන්නේ. දැන් අපි දන්නවනේ නිර්මාණකාරී තියෙන වැදගත්ම දෙයක් නේ ඒක, සමාජය වෙනස් කරන්න පුළුවන් පිරිසක් නිර්මාණය කරන්න පුළුවන් හැකියාව තියෙන. දැන් එහෙම හිතපු හින්දා තමයි මම හිතන්නේ මේ වාගේ නිර්මාණ ගොඩක් අපිට ඉතුරු වෙලා තියෙන්නේ. සුභසායස කියන්නේ මේ වර්තමානයේ තියෙන දේශපාලන පිළිබඳ කතාවක්. මම හිතන්නේ බලමානේ ඉස්සරහටත් අපිට මම හිතන්නේ ඔය නාට්‍ය කතන්දරේ කාලාන්තරයක් තිස්සේ ළඟ දක්වන්න පුළුවන් නාට්‍යයක්. ඔව් ඉතින් ඔය විදිහට කතා කරනවා නම් වේදිකාව ගැන බොහෝ දේවල් තියෙනවා කතා කරන්න. ඒත් එක්කම මේ රාස සහ පරාසය වගේම සුබ සහයස මේ කියන නාට්‍ය දෙක ගැන හුඟක් දේවල් තියෙනවා අපිට කතා බහ කරන්න. කතා කරනවා වගේ නෙවෙයි, ඔබ ඇවිල්ලා වේදිකාව ඉදිරිපිට අසුන්ගෙන මේ නරඹනවා කියලා කියන්නේ ඒක වෙනම අත්දැකීමක්.
සජීවී මාධ්‍ය වෙන මොන මාධ්‍යයටත් වඩා බොහොම සජීවී මත්දැකීමක් නාට්‍ය ප්‍රේක්ෂකයාටත් රංගන ශිල්පීන්ටද වේදිකාවත් එක්ක එකතු වෙන සියලුම අනිකුත් ශිල්පීන්ටද බොහොම බාහිර දුර කාර්යයක් තියෙන කාරණාවක් තමයි වේදිකාව කියලා කියන්නේ. අවසාන විනාඩි කිහිපයක් විරඳලා ඉන්නේ. මොන වගේ පණිවිඩයක්ද මොන වගේ දෙයක්ද දැන් අර ශ්‍රන්ත මිනිස් මතයත් කතා කරලා කිව්වේ මේ තාරුණ්‍යයට බාර දුන්නා වොන්න මම මේ කාරණාවන් කියන එක. දැන් ඒ බරත් කරේ කියන්නේ යන සිද්ධ වෙලා තියෙනකොට මොන වගේ දෙයක්ද අපි ආදරණීය ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ? ඇත්තටම වේදිකා නාට්‍ය බලන්න පුහුණු වෙන එක ඉතාම වැදගත්. දැන් අපිට දැන් බොහෝ දෙනෙක් කතා කරන එකක් තමයි වේදිකා නාට්‍ය වලට මේ පිරිස ප්‍රේක්ෂකයෝ එනවා අඩුයි කියන කාරණාව. නමුත් දැන් අපිට දැනෙන දේ තමයි අපි යන බොහෝ තැන්වල විශේෂයෙන්ම මේ අපි ඒ නාට්‍ය දර්ශනවලට ඒ සෑලකී යුතු පිරිසක් අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා. මේක හුරු කරන්නත් ඕන වැඩක්. අනේ හුරු කරන කාර්යය තමයි මෙයාලා මේ පාසල් මේ නාට්‍ය මේ ගුරුවරයෙක් විදිහට වැඩ කරනවා නාට්‍ය ආරංග කලාව. ඉතින් මෙයාලගේ වගකීමක් ඒක දරුවන්ට ඉඳන් මේක අපිට අර උඩතැනට ඉඳ අපහසුයි. ඒ නිසා දරුවන්ට හුරු කරන්න ඕන මේ නාට්‍ය නරඹන්න කියන එක වේදිකා නාට්‍ය විශේෂයෙන්. දැන් බොහෝ දරුවෝ පුරුදු වෙලා ඉන්නේ වෙනත් වෙනත් කලා මාධ්‍ය එක්කලා ලේසි දේවල් එක්කලා යන්නනේ. මේක ටිකක් අපහසුයි. පැය දෙකක් අර වේදිකා මේ රංගශාලාවක් තුල ඉඳගෙන ඒක භාවනාවක් වගේ වැඩක්. ඒක අපහසුයි. නමුත් ඒ අපහසු දේ උගන්වන්න තමයි ප්‍රදීප් ඔයාලට මේ ඇත්තටම මේ නාට්‍ය වලින් නාට්‍ය කියලා කියන්නේ සජීවී මාධ්‍යයක්. එතකොට ඇත්තටම ප්‍රේක්ෂකාගාරය කියන එක අපිට සජීවීව සම්බන්ධ වෙනවා. එතකොට ගල් ගහන එක හරි වූ කියන එක හරි හැමදේම තියෙන ඒගොල්ලෝ අතරේ තමයි. නාට්‍ය හොඳ නම් ඒගොල්ලොන්ට ඒක ප්‍රතික්ෂේප කරන්න හොඳය නම් ඒක අගය කරන්නත් පුළුවන්. හැබැයි ඒක නරක නම් ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන්. හැබැයි වැඩේ තියෙන්නේ දැන් මේ නාට්‍ය දැන් අපි තුමු මේ කාලාන්තරයක් තිස්සේ මේ නාට්‍ය රංගගත කරනවානේ. එතකොට හැබැයි ඒ පුරුදු වෙච්ච ප්‍රේක්ෂකාගාරය නිසා තමයි මං හිතන්නේ මේ නාට්‍ය අදටත් පවතින්නේ. එතකොට මෙච්චර කාර්යයක් එන්නේ. එතකොට අපි මං හිතන්නේ මනමේ වලින් පටන් ගත්තට පස්සේ 56 මේ පුරුදු කරලා තියෙන ඕඩියන්ස් එක තමයි මේ අපි තාම මෙහෙම ගෙනියන්නේ. මොකද මේ වාඩි කරලා මේ සංයමීකෙන් යුතුව භාවනාවක් වගේ නාට්‍ය බලන්න පුරුදු කර ඇත්තට මේ ඒ අපේ රන් මේ ශිල්පීන්. හොඳයි. ඉතින් එහෙම පුරුදු කරපු ඒ පුරුදු වීම තව දුරටත් අරගෙන යන ප්‍රේක්ෂකාගාරයට වගකීමක් තියෙන ඔන්න ආදරණීය බිරිඳටයි දුවටයි දෙන්නම එකගෙන බලන්න යන්න පුළුවන්. අප්‍රියල් 30 දිලෙවෙන් කරලා තියාගන්න. එනිසා ආදරණීය මොහොත වෙනුවෙන් උදැසන 8:30 සහ 10:30 කියන දර්ශන වාර දෙකම පැවැත්වෙනවා පිළියන්දල මධ්‍ය මහාවිද්‍යාලයේදී ඔන්න නරඹන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හොඳයි. එහෙනම් ඒ කරුණත් මතක් කරන ගමන් අපි ස්තුතිවන්ත වෙනවා දවස් අපිත් එක්ක මේ කතා බහට ආවට රංගන ශිල්පීන් දෙන්නෙක් විදිහට වේදිකාවේ බොහෝ නිර්මාණත් එකතු වෙන දෙන්නෙක් තාරක ක්‍රූස් සහ ප්‍රදීප් ඇරගම බොහොම ස්තුතියි දවස් අපිත් එක්ක කතා බහට ආවට. අයිබෝ අයිබෝ night.